අප්‍රේල් මාස 7 වෙනි ඉරු දින රෝවිල්හි හීනිපාක ප්‍රයිමරි ස්කූල්හිදී පැවැත්වීමට සංවිධානය කර ඇති සංගීත විශාරද සමන්ත පෙරේරා මෙහෙවනු ලබන සංගීත සම්භාවනා වැඩමුළුව ගැන කතා බහ කරන්න අද මා සමග එකතු වෙනවා නලිනී දේවේන්ද්‍ර ලාවන්‍ය ජයසේකර සමග අමල් ගුණසිංහ. ආයිබෝවන්. ආයිබෝවන්. නලිනි මං මුලින්ම නලිනිගෙන් අහන්න කැමතියි ඇත්තරම සමන්ත පෙරර කියන්නේ අපි අහලා තියෙනවා ලංකාවේ ඉතාමත් දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරේ. අපිට පොඩ්ඩක් ඔහුගේ පසුබිම ගැන මතක් කරන්න පුළුවන්. ඔව් සුගීත මම හිතන විදිහට සමන්ත පෙරර මහත්මයා ගා පුංචි කාලේ ඉඳන් සංගීතේ හදාරීමට නැඹුරු වෙලා තියෙනවා. ඒ මහත්මය කියන විදිහට එයාගේ පවුලේ පරිසරය තිබිලා තියෙනවා. එයාගේ අක්කලා වික්ටර් බී පෙරේරා ඉතාම දක්ෂ සංගීත සංචාරක අපිට හිටපු එයාගෙන් සංගීතය හදාරන්න යනකොට ඒගොල්ලොන් එක්ක පුංචි කාලෙම ගිහිල්ලා ඒ විදිහට නැඹුරු වෙලා හයේ පන්තියේ ඉඳන් පාසලේ ගායනය සහ වාදනය වාලින් වාදනය හදාරලා 15 අවුරුදු 15 දාසිය විතරනකොට එතුමන් ගිහිල්ලා තියෙනවා වික්ටර් බී පෙරේරා සංගීත වේදියාගෙන් සංගීතය හදාරන්න. හින්දුස්ථානි ශාස්ත්‍රීය රාගධාරී සංගීතය හදාරලා විශාරද විභාගය දක්වා කරලා තියෙනවා. ඊළඟට අවුරුදු 2021 විතරනකොට ප්‍රේමසිරි කේමදාසයන්ගේ වැඩසටහනට සහභාගි වෙලා තියෙනවා. ගාක් කාලයක් දීර්ඝ කාලයක් ප්‍රේමසිරි කේමදාසයන්ගේ සියලුම නාට්‍යවලට ඔපෙරාවලට කටහඬින් දායක වෙලා තිනවා. වයලීනෙන් වාදනය කරලා තිනවා. ඊළඟට ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය අධ්‍යක්ෂණය කරපු අග්නිදාහය වගේ චිත්‍රපටිවල ගායනා කරලා ඒවට සම්මාන ලබාගෙන තිනවා. ඒ වගේම ඒ කාලෙම කොළඹ තියෙන කොළඹ සිම්ෆනි ඔකෙස්ට්‍රා එකේ වෙස්ටර්න් වාලින් වාදකෙක් හැටියට අවුරුදු 8ක් විතර වාලිනි වාදනය කරලා තිනවා. ඒත් මම හිතන්නේ එතුමා මට කිව්වේ 1994 ඉඳන් 2002 වෙනකන් කියලා. ඉතින් අර පෙරදිග සංගීතය හදාරන ගමන්ම බටහිර සංගීතයත් ඒ විදිහට යම්කිසි ප්‍රගුණ කිරීමක් කරලා ඒ විදිහට කරලා තිනවා. මෑත කාලයේදී ටෙලි ඩ්‍රාමා වලට චිත්‍රපටි වලට හුඟක් සංගීත නිර්මාණය කරලා තිනවා. එතුමගේ ඉතාම විශිෂ්ට නිර්මාණයක් තමයි අපි අත රිං වියෝ වුණ අපේ ගෞරවනීය කලාකරු ජැක්සන් ඇන්තනි මහත්තයාගේ ටෙලි ඩ්‍රාමා දෙකක් තිබුණා. එකක් තමයි දස්කොන් අනික සීරජ. ඒ දෙකේම සංගීතය අධ්‍යක්ෂණය කරේ සමන්ත පෙරේරා මහත්මයා. ඉතාම විශිෂ්ටයි ඒ සංගීතය. හරිම ලස්සනයි. ඒ වගේ ගායනිනුත් සහභාගි වෙලා ඒ දෙකටම හුඟක් සම්මාන ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට හුඟක් මේ විශාල වැඩ කොටසක් කරන පූර්ණ කාලීනව සංගීතයේ නියැලෙන ඉතාම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක්. හොඳයි නලිනී, ඔබ සමන්ත පෙරේරා කියන සංගීත අධ්‍යක්ෂකවරයා ගැන හොඳ හැඳින්වීමක් අපේ මෙල්බර්න් ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නා. ලාවන්‍ය, අපිට කියන්න ඔබගේ තියෙන අත්දැකීම් සමන්ත පෙරේරාගෙන් ඔබ ශිෂ්‍යාවක් හැටියට. මෙහෙමයි සුගිතා, මම ඇත්තටම එතුමාගේ ශිෂ්‍යාවක්. මම එතුමාගෙන් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සංගීතය හදාරනවා, සහ එතුමාගෙන් සංගීතය හදාරන්න ලැබීම ඉතාමත්ම භාග්‍යයක්කට සලකනවා. මොකද එතුමා ඇත්තටම දැනට ලංකාවේ ඉන්න කටහඬ පුහුණුව සම්බන්ධයෙන් ඉන්න දක්ෂතම සංගීතඥයෙක්. මම දන්නා තරමින් ලංකාවේ දැනට පැවැත්වෙන ඩ්‍රීම් ස්ටාර් වගේ රියලිටි ෂෝස් වලට නැත්තුවම බැරි කටහඬ පුහුණු කරුවෙක් බවට එතුමා පත් වෙලා තියෙනවා. ඒ දරුවන්ට ඉතාමත්ම හොඳ සංගීත ඥානයක් ලබා දෙන ගුරුතුමෙක්. ඉතින් මම ආරාධනා කරනවා මෙල්බර්න් වල ඉන්න සංගීතයට කැමති, ගීත ගායනයට වගේම වාදනයට කැමති දරුවන්ට සහ වැඩිහිටියන්ට මේක අවස්ථාවක් කරගන්න කියලා, මේ අවස්ථාව මගහරින්න එපා කියලා. මේ මෙදින වැඩසටහනේ මෙතුමා උදේවරුවේ පවත්වනවා දරුවන්ට වැඩසටහනක්. ඒ දරුවන්ගේ වැඩසටහනට තමයි සංගීත වාද්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා දෙන්නේ. වැඩිහිටියන්ට කටහඬ පුහුණුව ලබා දෙනවා ක්‍රම කිහිපයකට. ඒ කියන්නේ ජන ගායනා, සරල ගීත සහ බටහිර
ක්‍රමයට. මේක පැය 4ක් තිස්සේ පැවැත්වෙන වැඩසටහනක්. ඒතර මේ වැඩසටහන අවසානයේ ගායනයට කැමති අයට ගායනය කරන්න පුළුවන්. එතකොට දරුවන්ට ඒවා වාදනය සම්බන්ධයෙන්ුත් පුහුණුවක් ලබා දීලා මම හිතන්නේ එතුමා බලාපොරොත්තු වෙනවා එදාට පොඩි බෑන්ඩ් එකක් වගේ හදලා අන්තිමට පොඩි පර්ෆෝමන්ස් එකකුත් කරන්න. අමල් මං හිතන්නේ ඔබ තිදෙන ඇත්තටම ඔබ තිදෙනාම සමන්ත පෙරේරාගෙන් සංගීතය හදාරන සිසුන් සිසුවියන් කියලා කිව්වොත් නිවරදි. අමල් අපට එහෙනම් කියන්න මේක මේ වැඩමුළුව පැවැත්වෙන දවස වෙලාව එක්කම තවත් ඒකට ඇතුළත් වෙලා තියෙන්නේ මොනවද කියලා? ඔව් මේ වැඩමුළුව තියෙන්නේ රෝවිල්වල හීනි පාක් ප්‍රයිමරි ස්කූල් එකේ නම්බර් 81 බකින්හැම් ඩ්‍රයිව් රෝවිල් තමයි ඇඩ්‍රස් එක. වෙලාවල් 9 ඉඳන් මධ්‍යාහන 12 වෙනකන් දරුවන් සඳහා වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ 2:30 ඉඳලා 6:30 වෙනකන් තමයි වැඩිහිටියන්ට මේ වැඩමුළුව පැවැත්වෙන්නේ. මේකේ වැඩිහිටියන්ට 12:35ක මුතුලක තමයි අයිකිරිමක් වෙනවා. එක්කම දරුවන්ට 12:25ක අයිකිරිමක් වෙනවා. අමල් මම පොඩ්ඩක් බාධා කරනවා, මේ දරුවන් කිව්වොත් යම් වයස සීමාවක් තියෙනවද ඒගොල්ලන්ට? වයස 6 ඉඳන් 15 වෙනකන් ඕනෑම දරුවෙකුට මේකට සහභාගී වෙන්න පුළුවන්. එක සංගීත භාණ්ඩයක් අරන් එන්න පුළුවන්, විශේෂයෙන් වාදනය ළමයින්ට පමණ වාදනය පුහුණු වීම කරන අයට. අවසානයේ එතකොට ඒගොල්ලන්ට පුළුවන් අර ගෲප් එකට සම්බන්ධ වෙලා ඒක කරන්න. හොඳයි අමල්, එහෙනම් යම් කිසි කෙනෙකුට මේකට සහභාගී වෙන්න ඕනේ නම් එයා කොහොමද ඔබලව සම්බන්ධ කරගන්නේ? ඔව් මේකට පුළුවන් කතා කරන්න මේ කියන නම්බර වලට නලිනි 0425805919, ලාවන්‍ය 0403962940, අමල් මට කතා කරන්නත් පුළුවන් 0424887272, ඒ වගේම සමිත 0432454354. මේක කතා වැඩි ඉස්සර අවශ්‍ය නම් අපිට කතා කරන්න. හොඳයි නලිනි, ලාවන්‍ය, අමල් අද දවසේ ඇවිල්ලා සංගීත සම්භාවනා සංගීත වැඩමුළුව ගැන අපේ මෙල්බර්න් ප්‍රේක්ෂකයන් දැනුවත් කිරීම ගැන මම ඔබ තිදෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. නැවත වරක් හමු වෙනතුරු අයිබෝවන්. අයිබෝවන් සිත අපිට මේ අවස්ථාව දුන්නට බොහොම ස්තුතියි. Thank you.
There's no better place on earth.